අයිබෝන් සුබදැසනක් වේවා. ඒ වගේම තමයි උදාවුණු මේ 2017 නව වසර සාමය සතුට සෞභාග්‍යයෙන් පිරුණු සුබම සුබ නවසරක් වේවා කියලා අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. හිරු ටීවී නරඹන හැම දිනාටම ඔයාටත් ඒ ප්‍රාර්ථනා එකතු කරනවා දනුෂ්ක. ශානියා මේ සුබ නවසර ඔබේ සියලු කටයුතු ඒ වගේම සියලු සුබ ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. හිරු ටීවී ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් සම්ප්‍රදායට අපි නවතාවෙන් නව අධ්‍යක්ෂීම් තිලන කළා ඒ ප්‍රධානතම වින්දනීය sannivedakaya හැටියට. ඉතින් හිරු ටීවී මේ වසරේදීත් අපේ බලාපොරොත්තුව බවට පත්වන්නේ ඔබට තවත් මේ වින්දනයේ සතුට හැම දෙයක්ම ලබා දීම. ඒ වගේම වින්දනීය උදෑසනත් අලුත් වෙනවා මේ වසරේදී. ඔබට පිරෙනවා ඇති පසුබිමත් අලුත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ අදහස් සියල්ල නවතාවයකින් අලුත් වෙලා තියෙනවා. ඩානියාගේ හිනාවත් වෙනතට වඩා අලුත් වෙලා තියෙනවා. ලස්සන වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ අලුත් දවසක් උදා වෙනකොට අලුත් වර්ෂයක් උදා වෙනකොට නේද අපිට අලුත් බව නැවුම් බව දැනෙනවා. අපේ පසුබිමත් අලුත් වෙලා වෙනස් වෙලා ඒ අලුත් බව ඒ නැවුම් බවත් එක්ක අපේ වැඩ කටයුතුත් අපි අලුත් කරගෙන තමයි ඔබව හමු වෙන්න මේ ඇවිල්ලා තියෙන වින්දනේ උදෑසන. අලුත් දේවල් බොහෝමයක් එකතු කරගෙන තමයි අපි මේ වර්ෂයේදී උදාවන මේ වර්ෂයේදී ඔබ වෙනුවෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙන හැමදාමත් වින්දනේ උදාසන තුළ වින්දනීයත්වයේ තිබ්බා. ඒ වින්දනීය බවට හරවත් බවත් අනිවාර්යයෙන්ම එකතු කරගෙන තමයි අපි හැමදාමත් අපි වැඩ කැටියතු අරගෙන ගියේ. හරවත් බව, එතකොට වින්දනීය බව, ඒ සියලු දේ එකතු කරගෙන අපි මේ වර්ෂෙත් මේ අලුත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් එක්කම තමයි මේ ගමන යන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් අපිට ඔබව අමතක කරන්න බෑ. ඔබ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම අපි අරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. වින්දනීය උදෑසනයේදී පළවෙනි දවසේ මේ ආකාරයෙන් අපිට හම්බෙන්න ලැබීමත් තානිය එක්තරා ආකාරයක වාසනාවක් කියලා මං හිතනවා. අවුරුද්දක් ආරම්භ වෙලා තියෙන 2017 අවුරුද්ද. අපි ඔබට නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළා හිරු ටීවී හරහත් මේ අවුරුද්දේ මේ මොහොතේ ඉඳන් පටන් ගන්න. දැන් ඊයේ දවසේදී ආරම්භ වුණා මේ අලුත් අවුරුද්ද. අද ජනවාරි මාසයේ 3 වෙනිදා මේ මොහොත තමයි ඔබට පටන් ගන්නවා නම්, ඔබ වෙනස් වෙනවා නම්, ඔබ අලුතින් හිතනවා නම් මේ මොහොතත් ඇතිතානිය ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කරා ගෙන යන්න. සතුට සෞභාග්‍ය ඔබේ හිතේ නිරන්තරයෙන් වැඩි වර්ධනය වේවා කියලා අපි වින්දනීය උදෑසනින් ප්‍රාර්ථනා කරනවා. ඔව්, දැන් ඉතින් අද හැමෝම බාහිරින් අලුත් වෙනවා. ඒ වගේම අභ්‍යන්තරය තුළත් ඒ අලුත් බව නැවුම් බව එක්ක වැඩ කටයුතු ආරම්භ කරනවා. පාසල් වාරේ පටන් ගත්ත අද අලුත් අවුරුදු ඉස්සෙල්ලාම වැඩට යන දවස. කිරිබත් කාලා තමයි වැඩ කටයුතු ආරම්භ කරන්නේ. අපිත් කිරිබත් කන සූදානම් වන දවසේදී. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපි මොනවද මේ අලුත් කරගෙන තියෙන්නේ? අපි මොනවද මේ නැවුම් බවකින් යුක්තව ඔබේ ජීවිතයට එකතු කරන්නට හදන දේවල් මොනවාද කියලා අපි ඔබට මතක් කරන්නටම අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා හැම දවසකම අපි උදේ 9:30ට ඔබව හමු වෙන්නේ ඔබේ ජීවිතයට වැදගත් දෙයක් එකතු කරන්න. එහෙම නැත්නම් ඔබේ ජීවිතයට ලොකු අත්වැලක් සපයන්න. සඳුදා දවස් අපි ආරම්භ කරන්නෙම ඔබේ ජීවිතයේ නිරෝගීකම ගැන හිතලා. නිරෝගීකම නැතුව මොනම දෙයක්වත් අපිට කරන්න බැහැනේ. ඒ නිසා අපි නිරෝගීකම ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඊට කලින් තවත් දෙයක් මතක් කරන්න. උදේ 9:30ට අපි ඔබව හමු වෙන්නේ මොකක්ද? අපි ජ්‍යොතිෂය සම්බන්ධයෙන් මේ විෂය මහා සාගරයක් වගේ. තානි අපිට මතකයි පසුගිය වසරේ අපි කොයිතරම් අධ්‍යක්ෂින් එකතු කරගත්තද ඔබෙන් සෑහෙන ප්‍රතිචාර ගලාගෙන ආවා. සමහර දුරකථනින් පවා කතා කරලා කියනවා අනේ ලබන අවුරුද්දේ නම් ওই වැඩසටහන නවත්තන්නේ නැහැ ඕගොල්ලෝ. අපි කිව්වනේ අලුත් දෙයක් එනවා කියලා. ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා ඔබේ ඒ හඬට අපි සවන් දීලා මෙන්න සඳුදා අපේ සතියේ ආරම්භක දවසේදී අපි විශේෂයෙන් හිතුවා ජ්‍යොතිෂයේ තත්කාලීන වේලාවට අනුව තත්කාලයට අනුව පලාපල ඔබට කියන්නට ඔබට විශේෂම අවස්ථාව තමයි මේ සුබ වීඩියෝ ඔබ මතක තියාගන්න ළමන සඳුදා සිට උදෑසන ඔබට දුරකථනින් සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. ඒ කතා කරන මොහොතේදී ඒ තත්කාල වේලාවට අනුව ඔබට පලාපල කියන්නට අපි සඳුදා ප්‍රථම විශේෂාංගය හැටියට වින්දනී උදෑසනේ සූදානම් කරගෙන තිබෙනවා. ඊට පස්සේ අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අපි ඔබේ නිරෝගීකම ගැන හිතනවා කියලා කිව්ව සඳුදා ආරම්භයේදී. මේ නිසා ඔබේ නිරෝගීමත් ජීවිතයට අත්වැලක් සපයන්නට සූදානම්. අපි සඳුදා දවසේදී දේශීය වැදකමත් එක්ක අපි බොහෝ දේවල් කතා බහ කරන්න සූදානම්. දේශීය විතරක් නෙමෙයි නේද, බටහිර වෛද්‍ය ක්‍රමය තුළත් ඔබේ ජීවිතයට ඔබ නිරෝගීව තියන්න අවශ්‍ය කරන බොහෝ දේවල් කතා බහ කරනවා. විශේෂයෙන්ම කියන්නට ඕනි ධනුෂ්ක, මේ දේශීය ආයුර්වේදකම ගැන කියද්දී, ආයුර්වේද ගැන කියද්දී අපි නේද කොයිතරම් සාතු ක්‍රම තියෙනවද, තෙල් ගල්වනේවා නේද, තවත් විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ සියලු දේවල් අපි එම ස්ථානවලට ගිහිල්ලා වෛද්‍යවරුන් මුණ ගැහිලා වෛද්‍ය ස්ථානවලට ගිහිල්ලා ඒ කටයුතු වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඔබ වෙනුවෙන් අරගෙන එන්නට බලාපොරොත්තු
බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු දේත් අපි සඳුදා දවසේ විඳින උදෑසන තුල තමයි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ආරෝග්‍ය පරමාලාභ කියන ඒ චේතනාව එක්කම ඔබේ සෞඛ්‍ය ගැන ඒ වගේම ජ්‍යොතිෂය පැත්තෙන් අපි කතා බහ කළා. ඒ වගේම බටහිර වෛද්‍ය ක්‍රමවලත් ඔබ දැනගත යුතු ඒ වගේම ඔබ දැනුවත් විය යුතු කාරණා අපි මැදිරියටත් සජීවීව ප්‍රධානතම වෛද්‍යවරුන් ගෙනල්ලා සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන බව මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ සඳුදා වින්දනීය උදෑසනේ සැකැස්ම සැලැස්වෙන ආකාරය දැන් ඉතින් ඒ හැම දෙයක්ම හරි. හැබැයි තානියා ගොඩ දිනෙකගේ අලුත් අවුරුද්දේ සමහර බලාපොරොත්තුවක් තියන වෙන්න පුළුවන්, ඉලක්කයක් තියන වෙන්න පුළුවන්. මට ලස්සන නිවසක් හදාගන්න, මේ නිවස තව ටිකක් අලුත් කරගන්න, මෙහෙම තිබ්බොත් ලස්සනයි නේද තානියා මේ ගෙදර, එහෙම හිතන අවස්ථා බොහෝමයක් තියෙනවා. ඔයාටත් එහෙම හිතලානේ තියෙන්නේ නේද? අලුත් කරගන්න, ගේ ලස්සන කරගන්න, කොහොමද මේ ගෙවල් පිළිවෙලට තියාගන්නේ, ලස්සනට තියාගන්නේ, කොහොමද අපි අපේ ගෙදරට මේ අලුත් බවක් එකතු කරන්නේ නේද? අපි මේ හැමදේම අලුත් වෙන ලෝකයේ අලුත් අලුත් දේවල් කොයිතරම් තියෙනවද අපිට දැන කියාගන්නේ, අලුත් වෙන දේවල් මොනවද කියලා දැනගන්නටත් අපි සූදානම්. ඔබව දැනුවත් කරන්නටත් විශේෂයෙන්ම කතා බහ කරන්නට ඕනි ගෘහ නිර්මාණ ශිල්පයේ නේද? ගෘහ නිර්මාණ ශිල්පය තුළ අපි දන්නේ නැති බොහෝ කරුණු කාරණාවන් තියෙනවා. ගෙයක් හදද්දී අපි හිතුවට ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ගෙදරට ආලෝකය ඇතුළු වෙන්න තැන ඉඳලා අපේ ගෙදර ලස්සනට තියාගන්න, පිළිවෙලට තියාගන්න කොයිතරම් දේවල් අපේ දේවල්ට එකතු කරන්නට ඕනිද? ගෙවතු අලංකරණය, එතකොට ඉන්ටීරියර් ඩිසයින්, ඇතුළත අලංකරණය, මේ සියලු දේවල් වර්ණ සංකලනය, මේ හැම දෙයක් පිළිබඳවම අපි දැනුවත් වෙන්නට ඕනි. ඒ දැනුවත් භාවය ඔබේ ජීවිතයට එකතු කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. අඟහරුවාදා දවසේදී බොහොම ලස්සන සුන්දර නිවෙස් වලට ගිහිල්ලා ඒ නිවෙස් ඒ අලංකාර කරගෙන තියෙන කොයි විදිහටද ඒ පිළිබඳව දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ ඔබව අඟහරුවාදා දවසේදී. තානිය සාමාන්‍යයෙන් ගෙදර ඔබේ රාජකාරී කටයුතුවල ඔබ පැය 4ක් 5ක් නිරත වෙලා නැත්නම් පැය 8ක් විතර රාජකාරී කරලා හැබැයි ගෙදරට එද්දී ඒ සුන්දර නිෂ්කලංක බව ඔබට දැනෙන්නේ නැත්නම් මං හිතන්නේ ඒක යම්කිසි ආකාරයේ හිතට යම්කිසි ප්‍රශ්නකාරී බවක් ඇති කරනවා. හැබැයි අඟහරුවාදා අපි වින්දනීය උදෑසනම වෙන් කළා. සම්පූර්ණ උදෑසන කාලයම අපි වෙන් කරා සම්පූර්ණ වැඩසටහනම. වරලත් වාස්තු විද්‍යාඥවරුන් මේ හැමදෙනා සමගින්ම කතා බහ කරලා ඔබේ නිවස ලස්සනව හැඩ වැඩ කරගන්නේ කොහොමද කියන වගේ බොහෝම සුන්දර විදියට කතා බහ කරා. හොඳයි, අපි ඔබේ නිවසට එන්නේ ඔබේ නිවස ලස්සන කරන්න කොහොමද කියලා තමයි කියා දෙන සූදානම් වෙන්නේ. අඟහරුවාදා දවසේදී පදාද බ්‍රහස්පති සිකුරාද තව දවස් තුනක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් මොනවද ඒ දවස් තුනේදී ගෙනෙන්නේ කියලා කියන්න සූදානම් මේ විරාමයෙන් පස්සේ. අලුත් වෙන්න ඕනි අලුත් වර්ෂයක් උදා වුණාට පස්සේ. ඉතින් අපි හැමදාමත් ඔබට මේ බව කියනවනේ, ජීවිතේ අලුත් කරගන්න ඕනි, ජීවිතේ වෙනස් කරගන්න ඕනි, අලුත් දේවල් එකතු කරගන්න ඕනි, පරණ අවුරුද්දේ සිදු වෙච්ච දේවල් අමතක කරලා අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගෙන තමයි අපි ඉස්සරහට යන්නට ඕනි අලුත් වර්ෂය තුළදී. ඔබේ ජීවිතේ අඩුපාඩු වැරදි හදාගෙන ජීවිතේ අලුත් ගමනක් යන්න අලුත් දේවල් අපි ඔබේ ජීවිතේට එකතු කරන්න සූදානම් උදෑසනින්ම වින්දනේ උදෑසන තුළදී. ඒ අලුත් වෙන දේවල් මොනවද කියලා තමයි අපි මේ කියමින් ඉන්නේ. විශේෂයෙන්ම කියන්න එපා, දැන් අපිත් එක්ක උදෑසන වරුව එකතු වෙන්නේ කාන්තාවන්, ගෘහණියන්, අම්මවරු නේ, මව්වරු. ඉතින් මේ අය අපිත් එක්ක එකතුනහම මේ අයගේ ජීවිතයට ගොඩාක්ම වටින කියන දේවල් එකතු කරන්නට අපි සූදානම්. ඒ දේවල් මොනවද කියලා කියනකොට බදාද දවසේ අපි මොනවද කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා කියන්න ඕනි ධනුෂ්ක. අපි අඟහරුවාදා වැඩසටහන තුළදී ඔබේ ලස්සන නිවස හැඩ වැඩ කරගන්නේ කොහොමද ගෘහ නිර්මාණ ශිල්පය ඇසුරෙන් කතා කරානේ. හැබැයි දැන් ගෘහ නිර්මාණ ශිල්පයේ වගේම ඔබේ නිවසේ මේ වාස්තු විද්‍යා කටයුතු අනුව නිවසක් ඉදිකිරීම ගැන විශේෂයෙන් ඔබ දැනුවත් වීම අවශ්‍ය කරනවා. අපි හිතුවා බදාදා දවසේ උදෑසන කාලයේ පළමු විශේෂාංගය වෙන් කරන්න මේ වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවසේ කටයුතු සාර්ථකව සිදු කරගන්නේ කොහොමද, මේ වාස්තු දෝෂ නැති කරලා ඔබේ නිවස සුන්දර ඉදිරිපත් කරන්න ඉදි කරගන්නේ කොහොමද කියන කාරණේ අපි බදාදා දවසේ පළමු විශේෂාංගය හැටියට කතා කරා. ඔව්, විශේෂයෙන්ම කියන්න ඕනේ ගේ ලස්සන කරගන්න කලින් ගේ ලස්සනට හදා ගන්න අවශ්‍යයිනේ. දැන් ඒක හදද්දිත් වාස්තු විද්‍යාව ගැන දැනුවත් වෙන්න ඕනේ, ඉඩමක් තෝරගන්න එක ගැන දැනුවත් වෙන්න ඕනේ, ඊට පස්සේ සුබ දිශාවන් තියෙනවා, අසුබ දිශාවන් තියෙනවා, කරන්න හොඳ දේවල් තියෙනවා, කරන්න එපා කියලා දේවල් තියෙනවා. මේ හොඳ දේවල් මොනවද, එපා දේවල් මොනවද? අපි පහුගිය වර්ෂයේ මේ දේවල් පිළිබඳ නිරන්තරයෙන් ඔබ දැනුවත් කළා. තවදුරටත් අපි මේ පිළිබඳ ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේදීත් වාස්තු විද්‍යාව තුළින් නේද? ඒ දේවල් මොනවද කියලා අපි බදාද උදෑසනින්ම කතා බහ කරන්න සූදානම්. ඔයාට කෑම යන්න පුළුවන්. තානියා, හරි අමාරු ප්‍රශ්නයක් ඇහුවේ. දැන් කෑම වෙන දේවල් කතා කරාම මේ දැන් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ
අලුත් අවුරුද්දේ ගොඩක් වෙලාවට දැන් අපි උදෑසනම කිරිබත් හදනවා. කිරිබත් එක්ක ඉතින් මාළු ඇඹුල් තියල් එහෙම හදලා තියෙනවා කියලා අපිටත් දැන් පණිවිඩයක් අපේ නිෂ්පාදකතුමාගෙන් එනවා. අද අපේ මේ කාර්යාලය තුලත් මේ කටයුතු සිද්ධ වෙනවා කියලා. ඒ කොහොම නමුත් දැන් දේශීය විදියට ආහාර සකස් කර ගැනීමේදී ගෘහණියක් විදියට දැන් ඔබට ඔබ දැනුවත් වී යුතු කාරණා මොනවාද? සමහර දේවල් ඇත්තනම අපින් කිමින් ඈත් වෙලා යනවා කියලා තානියා සමහරු කියනවා. හැබැයි ඒ දේවල් ලං කරගන්න කෑම වර්ග නම් කිව්වම සමහර ඒවා දන්නෙත් නැහැ. මම එක නමක් කියන්නම් දන්නවද කියලා බලන්නකෝ. දැන් මේ බලන්න, දැන් මේ බොහොම සුන්දර විදියට, මේ බොහොම රසවත් විදියට ගමේ කෑම වේලක් හදන ආකාරය ඔබ දකින්නේ. වැව මාළු ඇඹුල් තියල් එක්ක බඩඉරිඟු පිට්ටු වගේ කන්න පුළුවන් නම් හප්පේ රහ රස කොහොමද කියලා. මම ඇත්තටම කාලා නෑ. මට හැබැයි දැන් මේ වගේ වැඩසටහනක් තුලින් අත්දැකීමක් ගන්න පුළුවන් තරම්. ගමේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්නේ නේද? අපේ ගැමිකම තුළ, අපේ ගැමි ආහාර වේල් තුළ කොයිතරම් වටින කියන දේවල්, පෝෂණීය දේවල් අපි අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවාද? ඒ ගිලිහි යන දේවල් අපි ඔන්න නැවතත් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ බඩඉරිඟු පිට්ටු සමග මාළු ඇඹුල් තියල් තමයි මේ හදන්නේ. බඩඉරිඟු දැකලවත් තියෙනවද? කොහමර මේ විදිහට අලුත් විදිහට කෑම හදන එක ඇත්තටම වැදගත් වෙනවා. දැන් අලුතෙන් විවාහපත් වෙලා ඉන්නවා නම් එහෙම, ඉතින් ඔය අලුතෙන් ගෘහණියන් බවට පත් වුණු උදවියටත් මේ වගේ කෑම වේලක් ගෙදර හැදුවොත් එහෙම, ඉතින් කොයි වගේ ලකුණු තාන්නමාන හම්බෙයිද? අපි අත්පොත් නම් තියෙනවානේ, කෑම හදන අත්පොත් කොච්චර තියෙනවද? හැබැයි අත්පොත් වල නැති දේවල් තමයි අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට අපි බලනවානේ නේද, අපි ෆ්‍රයිඩ් රයිස් හදනවා, බිරියානි හදනවා, ඒ වගේ දේවල් දන්නවා. හැබැයි ගමේ විදිහට ගමේ රසමරස ආහාර වෙලා කදාගන්න විදිහ දන්නේ නැත්නම් ඔන්න අපි කියා දෙන සූදානම්. බදාදා දවසේදී තමයි අපි මේ විදිහට මේ විශේෂාංගය තුලින් ඔබව හමු වෙන්න සූදානම් වෙන්නේ. බදාදා කියන්නේ බොහොම රසවත් වින්දනීය උදෑසනක් බවට, වින්දනීය බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි බදාදායෙන් බ්‍රහස්පතින්දාට නැවතත් ගමන් කරද්දී පසුගිය වර්ෂයේ අතිශය ලෙස ඔබේ ජනාදරයට පත් වූ විශේෂාංගයක් තමයි ඉසිවර අසපුව කියන්නේ. ඔබේ ජ්‍යොතිෂ්‍ය දැනුම තවත් වැඩි දියුණු කරන්නට අපිට ඉසිවර අසපුව තුලින් පසුගිය වසරේදී හැකියාව ලැබුණා. මේ වසරේදී අපි මොකද කරන්නේ? මේ වසරෙත් අපි මේ විදිහටම අරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා නේද? ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන නිසා සහ ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න කැමති නිසා, විශේෂයෙන්ම ජ්‍යොතිෂය කියන ඔබේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබා දෙන, අත්වලක් ලබා දෙන විශේෂාංගයක්, ඔබේ ඉදිරි අනාගතයේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබට පුළුවන්කමක් තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ දැනුවත් බව තවදුරටත් තීව්‍ර කරන්න, වැඩි දියුණු කරන්න අපි සූදානම් බ්‍රහස්පතින්දා දවසේදී සිවරසපු විශේෂාංගෙන් අපි ඔබ මේ බ්‍රහස්පතින්දා දවසේ ඉඳන්ම හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක සිද්ධ වෙන්නේ බ්‍රහස්පතින්දා දවසටම තමයි පුරුදු විදිහටම. සුබ උපන් දිනක්, සුබ උපන් දිනක්, සුබ උපන් දිනක් වේවා, ජීවිතේම සරු වේවා, දෙවියන් ඔබ රැක දේවා කියලා අද උපන් දිනේ සමරන කෙනෙක් ඉන්නවා නම් එහෙම බොහොම සතුටින් ඔබට සුබ අලුත් අවුරුද්දක් සහ සුබ උපන් දිනයක් වේවා කියලා ඔබට සුබපැතුම් එක් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කලාකරුවෙක් උපන් දිනයක් සමරද්දී ටිකක් අනිත් දේවල් වලට වඩා විශේෂයක් තියෙනවා. ඒ කලාකරුවන්ට සුබ පතන්න, ඔබේ ආදරය ලබන්න ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නේ. අපි විශේෂාංගයක් ඒ සඳහාත් වෙන් කරලා තියෙනවා. ටා ඔව්, අපි ඔබ ආදරය කරන කලාකරුවන් නේද උපන්දින ය අපි විශේෂ විදිහට සමරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔබ දන්නේ නැත්නම් මෙතුවක්කල් සමහරවිට නොදන්නා කාරණයක් නේද? අපි ආසයන් අපි ආදරය කරන කලාකරුවෙක් ඉන්නවා නම් එයාට සුබපතන්න, සුබපැතුම් එකතු කරන්න ඔන්න ඒ සඳහා අපි විශේෂාංගයක් එකතු කරගෙන තියෙනවා. ඒත් බ්‍රහස්පතින්දා දවසෙත් තමයි විශේෂාංග එකතු කරගෙන තියෙන්නේ. ඉතින් විශේෂ කෙනෙකුගේ උපන්දිනයක් අද ආර කිව්වේ සුබ උපන්දිනක්, සුබ උපන්දිනක්, සුබ උපන්දිනක් වේවා, ජීවිතේම සරු වේවා, දෙවියන් ඔබ රැක දේවා. සුරාජ් අපි ඔබටත් සුබ උපන්දිනක්, සුබ උපන්දිනක්, සුබ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුරාජ් අපි ඔබට සුබ උපන්දිනයක් කියන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් ආයුබෝවන් සුබ උදෑසනක්. බොහොම ස්තුතියි. ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා, එසේම වේවා. අපි මේ බ්‍රහස්පතින්දා දවසේදී මේ උපන්දිනය විශේෂ විදිහට සමරන්නට සූදානම් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අපේ විශේෂ අපේ හිතවතියත් අපේ ගිහිලා ඉන්නවා. ඔහුට සුබපතුම් එකතු කරන්න විශේෂයෙන් කියන්න ඕනේ මෙගා ස්ටාර්ට් එක්ක නේද සුරජ්? මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. මේ උපන්දිනේ විශේෂම උපන්දිනේ මොකද මේ අද උපන්දිනේ සමරන්න හිරුත් එක්ක. හිරුත් එක්ක තමයි සමරන්න හදන්නේ. ඉතින් දැන් හිරු කණ්ඩායමක් අපේ ගෙදරට එනවා. ඉතින් ඕන් එක තමයි මම උපන්දිනේ සමරන්න අද තීරණය කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙගා ස්ටාර් තරගේ මේ දවස්වල පුහුණුවෙන් කටයුතු කරගෙන යන කොහොමාරි රාවන් සීම් එක ජයග්‍රහණය කරවන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම අපි ඔක්කොමලා මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා කොහොමාරි රාවන් ජයග්‍රහණය කරා යන්න. මේ යන පාරේ තමයි අපි මේ ඉන්නේ. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා කියලා තමයි හැමෝටම කියන්නේ. හැමෝටම කියනවා අපිට SMS කරන්න. මේ අවුරුද්ද අපි හැමෝටම වාසනාවන්ත අවුරුද්දක් වෙනවා.
වේවා කියලා පයමොඩ ප්‍රාර්ථනා කරනවා. හොඳයි සුරාජ්, මේ දැන් හිරු කණ්ඩායමත් එක්ක අද හිරු ටීවීත් එක්ක සුබ උපන්දිනයක් සමරනවා කිව්වා. දැන් මෙගාස්ටාර් කණ්ඩායමටත් හැබැයි ඉතින් කේක් අනිවාර්යෙන් මේ අවුරුද්ද දෙන්න වෙයි. ඒකත් මතක තියාගන්න. අපි සුබ උපන්දිනයක් ඔබට නැවතත් ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා සුරාජ්. හරි, බොහොම ස්තුතියි. ඔගලොන්ටත් එහෙම හිරුටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරන ගමන් අපි විරාමයකට යන තමයි සූදානම් වෙන්නේ. විරාමයකින් අනතුරු අපි සූදානම්. ඊළඟ දවසට අපේ පෙළ ගැස්ම කොයි වගේද කියලා ඔබව දැනුවත් කරන්න. විින්දනයුත් හරවත්තුත් බොහෝද එකතු කරගෙන තමයි අපි විින්දන උදස්සනේ පෙළ ගැස් මොබවිනුන් මේ විදිහට අරගෙන ඉන්නේ. සිකුරාද දවසේ මොකද වෙන්නේ කියලා අපි ඔබට කියන්න සූදානම්. මංගලම් අපි විශේෂ වැඩසටහනකුත් එකතු කරලා තියෙනවා සිකුරාද දවසට. විශේෂයෙන් කියන්නට ඕනේ ඔබ ආදරය කරන කලාකරුවන්ගේ මංගල දිනයන් අපි ඔබ විනුන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් අපේ මැදිරියට කැඳවල ඔවුන්ගේ මංගල උත්සවය ගැන කතා බහ කරද්දී විශේෂයෙන් අපි හිතනවනේ නේද, කවුද යාට අඳලා තියෙන රූපලාවන ශිල්පියා කවුද, එතකොට යා ගැඳුම් කරලා තියෙන කවුද, මටත් ඒ විදිහට ලස්සනට වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ දේවල් ගැන කියන්න අපි සූදානම්. ඊට පස්සේ අපි හිරුයිතර විශේෂාංගයනොත් ඔබව හමු වෙනවා පුරුදු විදිහටම සිකුරාද දවසේදී.